අයිබෝවන් කාලින් ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල සියත කළ අනාවරණයෙන් පසු එල්ටීටී නිලැඳුමට පණ දෙන්න හැදූ යාපනයේ නගරාධිපති අත්අඩංගුවට පළාත් සභා මැතිවරණය ඕනද පොහොට්ටුව නැතුව ආණ්ඩු පක්ෂයේ පක්ෂ කිහිපයක් අතර සාකච්ඡා රන්ජන් ගෙන් හිස්සු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ අජිත් මාන පෙරුම දියුරුම් දෙයි අවුරුදු සමයේ කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් වගකීමෙන් කටයුතු කරන්න සෞඛ්‍යංශ යලි ජනතාවගෙන් ඉල්ලයි යාපනයේ කොවිඩ් ආසාදිතින් යලි 30ලට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් 94000 ඉක්මවයි දැන් දේශීය පුවත් යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීති විරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටුවීමේ චෝදනාව යටතේ යාපනය නගරාධිපති විශ්වලිංග මණිවන්නන් අද අලුයම යාපනය පොලිසිය විසින් අතරංකුවටගෙන තිබෙනවා ඒ සියත අපකල අනාවරණයෙන් අනතුරුවයි සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයන් ඔස්සේ අප ඊයේ දින යාපනය නගරේ විවිධ රාජකාරීවල යොදවා සිටින යාපනය මහනගර ආරක්ෂක බලකාය හෙවත් යාල් මාඩකර් කාවල් පඩේ නැමැති ආරක්ෂක බලකාය පිළිබඳව මුලින්ම රට හමුවේ අනාවරණය කළා මෙම යාපනය මහනගර ආරක්ෂක බලකාය යාපනය නගරාධිපති විශ්වලිංග මණිවණ්ඩන් විසින් පිහිටුවා තිබුණා යාපනය නගරාධිපතිවරයා මෙම ආරක්ෂක බලකාය පිහිටුවා ඒ වෙනුවෙන් නිල ඇඳුමක්ද නිර්මාණය කර තිබුව අතර එම නිල ඇඳුම LTTE සංවිධානයේ විසින් පවත්වාගෙන ගිය පොලිසියේ නිල ඇඳුමට සමාන නිල ඇඳුමක් LTTE සංවිධානය මෙරට තහනම් සංවිධානයක් වන අතර එම සංවිධානයේ ප්‍රවර්ධනය වන හෝ එම සංවිධානයේ නිල ඇඳුම් ලාංඡන ආදිය ප්‍රදර්ශනය කිරීමත් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තහනම් ක්‍රියාවක් වනවා යාපනයේ නගරාධිපති විශ්වලිංග මණිවණ්ණන් ප්‍රකාශ කළේ නගරයේ පිරිසිදුව තබා ගැනීමට සහ අවිධිමත්ව කසල බැහැර කරන්නන්ට එරෙහිව පියවර ගැනීමට මෙම ඒකකය පිහිට වූ බවයි මෙම බලකාය පිළිබඳ තොරතුරු රට හමුවේ අනාවරණය වීමත් සමග යාපනයේ පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තාවක් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා වෙතද යොමු කර තිබුණා. ඒ අනුව අමාත්‍ය සරත් වීරසේකර මහතා ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට නියෝග කර තිබුණේ යාපනයේ නගරාධිපතිවරයා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කළ යුතු බවයි. ඒ අනුව ඊයේ රාත්‍රියේ යාපනයේ නගරාධිපති විශ්වලිංග මණිවණ්ණන් ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ටාස බාරයට ගත් අතර අද අලුයම ඔහු අතරංගුවට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. එම විමර්ශනයට අනුව යාපනයේ මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා එවැගේම තවත් සාක්ෂිකරුවන් ගණනාවගේ ප්‍රකාශ සටහන් කළා. පිටස්තර පුද්ගලයින්ගේද ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරු අනාවරණය වූයේ යාපනය නගරාධිපතිවරයා විසින් මේ ආකාරයට මොවුන් తాවකාලිකව නගර සභාව වෙත බඳවාගෙන නිලැඳුමක් ලබා දී සේවය යොදවා ඇති බවටයි ඒ LTTE සංවිධානයේ නිලැඳුම් ලකුණු ප්‍රවර්ධනය කිරීමක් 2011 අගෝස්තු මාස 11 වෙනි දින අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙනවා එම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඒ අනුව මේ වරදක් වෙනවා එම නිසා අද දින අලුයම් කාලයේදී යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මණිවන්නන් නැමැති 37 වැනි පුද්ගලයා යාපනයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා මෙසේ අත්අඩංගුවටගත් සැකකරු ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂය බාරයට පත් කිරීමට නියමිතව තිබෙනවා ඔහු සම්බන්ධයෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතව තිබෙනවා රන්ජන් රාමනායක මහතාගේ හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නපෙරම මහතා අද පෙරවරුවේ කතානායකවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. ඒ අද දවසේ 10ට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී රන්ජන් රාමනායක මහතාගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නම් කිරුණු අජිත් මාන්නපෙරම මහතා අද පෙරවරුවේ සිය මන්ත්‍රී ධුරයේ දියුරුම් දීම සිදු වුණා. ඒ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා ඉදිරියේදී म
මාර්තු 24 වෙනි බදාදා මම මේ සභාවේ ප්‍රශ්නයක් මතු කරා දියවන්නා ඔයේ මේ ජලයේ දූෂණය ගැනත් ඒ පාට වෙනස් වීම ගැන. ඒ වෙලාවේ ආණ්ඩු පාර්ශවයෙන් මට හොඳටම දොස් කිව්වා මේ ලකුණු දමා ගන්න හදනවා කියලා. අදත් ඒ දෙයම සිදු වෙලා තිබෙනවා. දැන් ඔබතුමාම මට ප්‍රකාශ කරා වැසිකිලි ඩ්‍රේන් සිස්ටම් එක මේ කතානායකතුමාගේ නිවේදන මේවා කවදාකවත් මේ ඉතිහාසයේ පාර්ලිමේන්තුවේ නෑ එතුමා අවසර දුන්නා නායකතුමනි ගරු කතානායකතුමා අවසර දුන්නා පිළිවෙතක් කරු කතා ගරු කතානායකතුමනි මේක සම්පූර්ණ වැරදි කරු කතානායකතුමාගේ මේ නිවේදන කිසි දෙයක් පිළිගන්නේ නැද කවදාකවත් මේවාගේ ප්‍රකාශයක් කරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ මේ සම්ප්‍රදාය අපි රැකගන්න ඕනේ ගරු කතානායකතුමනි පාර්ලිමේන්තුවේ නිවේදන වලින් පසුව ගන්න කියලා අවස්ථාව ලබා දෙන්න ගරු කතානායකතුමනි නෑ මට අවසන් කරන අවස්ථාව ලබා දෙන්න අවසන් කරන්න නිවේදන වලින් පසුව ගනිමු ගරු निवेदन वाली पशु एक प्रश्न गणी निवेदन वाली पशु ඔබතුමා හොඳට හොයලා බලන්න මම හිතන්නේ ඩ්‍රේන් සිස්ටම්ස් සුවරේජ් සිස්ටම්ස් ගණනාවක් දියවන්නාවේට ඇවිල්ලා අද දියවන්නාවේ බරපතල පරිසර හානිය සිදු වෙලා තිබෙනවා. එදා අද දවස තුල කිසිම දෙයක් කරලා නැහැ. පරිසරයේ නිලධාරීන් ඇවිල්ලා ඒ වතුර චෙක් කරලා නැහැ. මේක ඔක්කොම හංගලා තියෙන්නේ ගරු කතානායකතුමනි. මේ සුවරේජ් සිස්ටම්ස් ගණනාවක් දැන් දියවන්නාවේට යොමු කරලා තිබෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා කාරුණිකව. ඔබතුමා මේ සීට් එකෙන් යනකොට කරුණාකරලා මේ ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. මම මේ කියන්නේ බොරුවක්ද ඇත්තද කියන කාරණාව. ගරු කතානායකතුමනි මේ සම්බන්ධයෙන් පහද්දි සංවර්ධන මණ්ඩලයේ එස්එල්ආඩීසී ආයතනයේ පුළුල් පරීක්ෂණයක් කරලා මේ වෙනුවිට ඒ ගැන මොකද මමත් පෞද්ගලිකවම ගියා මම බෝට්ටුවේ පාර්ලිමේන්තුව වෙන නිසාම සම්පූර්ණයෙන් ඒ සම්බන්ධ අධ්‍යයනයක් කරලා තව සතියක් ඇතුළත ඒ සම්බන්ධ සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා මම ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා වාර්තාව මට ලැබිලා තියෙනවා කොහෙන් හරි කියන අපද්‍රව්‍ය එකතු වීම තමයි මේ හේතුව කොහෙන් එකතු වුණාද කියන එක තාම හරියටම හොයාගන්න බැරි වුණා අපද්‍රව්‍ය මිශ්‍ර වීමක් සිද්ධ වෙලා තියෙන බව තමයි එතුමාලා කියන්නේ දැන් සති ගණනාවකට පස්සේ ඔප්පු වෙලා තිබෙනවා ඩ්‍රේන් සිස්ටම්ස් දැන් එනවා දියවන්නා ඔයට මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා තවදුරටත් මේ ප්‍රශ්නේ යට ගහන්න නැතුව SLRDC එක නෙමෙයි ගෙන්නන්න ඕන පරිසර අධිකාරියගෙන් නල මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න මේ පිළිබඳව මම හිතන්නේ පරීක්ෂණයක් කළ යුතුයි කියන ස්ථාවරත් අපි ඉන්නවා ඔබතුමා මේ පිළිබඳව කමිටුවක් දාලා පරීක්ෂණයක් කරලා ඒකට වාර්තාවක් ඉදිරිපත් කරන්න කියන්නේ එතකොට මේක වෙනවා මොකද අපි මේකට කය ගන්න නෙමෙයි එතුමා හැමදාම ඇවිල්ලා අනවශ්‍ය දේවල් කතා කරනකොට මේකේ කාලය පිළිබඳව ගැටලු තියෙන්නේ අදත් අපි කතා කරන්න ඉන්නේ පාස්කු ප්‍රහාරේ ඊයේ දවසේ වරුවකට වඩා වෙලාවක් අපි අනවශ්‍ය දේවල් කතා ඒ පාස්කු ප්‍රහාරේ වැදගත් නැද්ද පුතුවල්ලට? ඔයගලන්ට වැදගත් නැති ඉඳ තමයි ඔයගලන් එක වෙන්නේ ඉදාදියේ. ඒකයි වැරදි රජාරම මන්ත්‍රීතුමා. ඒක වැරදි. බය වෙන්න නෙමෙයි ඔයගලක් ඔයගලන් ලැජ්ජ වෙන්න ඕනේ. ඊයේ දවසේ ඔයගලන් පාස්කු සාකච්ඡාව මගේ ඇරියා. දැන් ඒකයි කරන්න යන්නේ. හරි ඔතන නතර කරන්න. හරි හරි. ඔය ඒ ප්‍රශ්නේ ඇති. ඒ වැසිකිලි අපද්‍රව්‍ය ප්‍රහාණය කරන ගලි බවුසර කහපාට තුනකින් තමයි මම දැක්කා ඔබතුමාට මම කියන දේ බොරු නම් පාර්ලිමේන්තුවේ තියෙන මේ වීඩියෝ වලින් බලන්න පුළුවන් CCTV කැමරා වලින් මැෂින් තුන නවත්තලා තිබුණේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් තමන්ගේ නිලධාරත නවත්තන තැන මම දැක්ක විදියට ඒ මැෂින් තුනක් තිබුණා ගලිසකර තුනක් කහපාට වර්ගයේ මම දැක්ක ඊයේ ප්‍රවෘත්තියක් පළ වෙනවා රෙදි ගෙන්වීම තහනම් කරනවද නතර කරනවද කියන කාරණාව පුවත්පතක මට හරියටම නිශ්චිතව බලාගන්න බැරි වුණා කරුමැතුනේ එහෙම තීන්දුවක් කරන් තියද සම්පූර්ණ වැරදි කතාවක් මම මේ පාර්ලිමේන්තුවේ කිව්වේ ඒක නෙමෙයි හැබැයි මේවා එලියට ගහපුවාම මිනිස්සු අපිට බයිනවා ඊළඟට සම්පූර්ණයෙන් ලංකාවට රෙදි ගේන එක නවත්තන්න නම් මේ හදන්නේ කියලා බොරුවක් ඒක සම්පූර්ණම කතාව මම කිව්වේ නැහැ මම කිව්වේ ලංකාවට ආනයනය කරන printed batik ඒ කියන්නේ print කරලා roll පිටින් ලංකාවට ගෙන්වනවා එතකොට ලංකාවේ batik කර්මාන්තයට විශාල පහරක් ඒක අපි නවත්තන්නේ HS කෝඩ් එක හදලා අපි වැඩ පිළ සකස් කරලා තියෙනවා අත්‍යන්ත ප්‍රේෂකර්ම රෙදි විශාල සංඛ්‍යාවක් ගෙන්නනවා ඉතින් අත්‍යන්ත ප්‍රේෂකර්ම රෙදි ගෙන්නන එකත් අපි HS කෝඩ් එකක් ගහලා ඒක නවත්තලා තියෙනවා ඔය දෙක තමයි තියෙන්නේ නැතුව ලංකාවට හැබැයි ගහලා තියෙන්නේ මොකද්ද හෙඩ්ලයින් එක ලංකාවට රෙදි ගෙන්වීම නතර කරනවා කියන මේක සම්පූර්ණ වැරදි එක් මාධ්‍යවේදී සහෝදරවරුන්ට මම කියනවා කරුණාකරලා මේ නිවැරදික දාන්න නැත්නම් බැනුම් ආන්න එන්නේ මට මොකද මට බැනුම් ආන්න දැන් හැම එකම හිතන්නේ මේ මම මේක නැවතුවා කියලා බොරුවක් ඒක ආණ්ඩු පක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ 11ක සහභාගීත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පසුරුවේ සාකච්ඡාවක් පැවැත්ුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ආණ්ඩුව නියෝජනය කරන තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පසුරුවේ පැවැත්ුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පිවිතුරු හෙළවරුමේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් අතර එම සාකච්ඡාව පැවැත්වුණා.
පක්ෂ එකමුතුව විසින් වරින් වර විවිධ පක්ෂ මූලස්ථානවල රැස්වලා රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කළා. එයි එක් තවත් එක් රැස්වීමක් මෙවර සත්කාරක පක්ෂේ බවට පත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. උඩුතට්ටුවේ අපි කතා කළා පළාත් සභා පනත ගැන. පළාත් සභා පනතේ එක එක පක්ෂය ධර්ණ මත අපි අතර හුවමාරු කරගත්තා. පොදු ජන පෙරමුණේ නියෝජනයක් නැති එක ප්‍රශ්නයක් නේද? පොදු ජන පෙරමුණේ නැහැ නේ මේ එකතුවේ. අපි දරයන් එක් කට්ටියක් අද ආවේ නැහැ. මහජන පක්ෂ. පරාසභා මැතිවරණය ගැන කතා කරේ පක්ෂ අතර සාකච්ඡා වෙනවනේ එකකට එකට ගෙන්න අපි ඉතින් පරාසභා වෙනුවෙන් ඉන්න කට්ටිය හැමදාම මැතිවරණය ක්‍රමය ගැන හඳන්නේ දැන් අපි ඒකට පුළුවන් තරම් දැන් ඊළඟට අනිත් පක්ෂත් එක්ක කතා කරන්න දාන. එතනම දැන් පළාත් සභාව පනතු පිළිබඳවත් අවසාන තීන්දුවකට ඇවිල්ලා නැහැ. ඡන්ද ක්‍රමයේ පිළිබඳව අවසාන තීන්දුවකට ඇවිල්ලා නැහැ. ඒ නිසා ඡන්දෙට ඉදිරිපත් වෙන ආකාරයේ පිළිබඳව තීන්දුවක් ගත හැකි වන්නේ ඒ පනත සම්මත වෙලා ඡන්ද ක්‍රමයේ කුමක්ද කියන එක නිශ්චිත වුණායින් පසුව අපි ඒ සඳහා ඒ අවස්ථාවෙ සුසුපාදී කටයුතු කරමු. යාපනය දිස්ත්‍රික්කෙන් වාර්තා වූ දෛනික කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව යලිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර රට තුළ පවතින වසංග තත්ත්වයේ හැමේ උත්සව සමයේ කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් පවතින බවයි වසංග රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ. රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හැමේ එළමෙන අලුත් අවුරුදු සමයේදී වගකීමෙන් යුතුව ජනතාව කටයුතු නොකළහොත් කොවිඩ් පොකුරු ඇතිවීමේ අවධානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා සිටිනවා. ඒ අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමට ජනතාව වග බලා ගත යුතු බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සම්බරවීර මහතා පවසන්නේ. මේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද අවස්ථාවේදී යම් කිසි විදිහකින් මේ රෝග ලක්ෂණ නැති ආසාදිතයින් මේ සමාජය එකතු වෙනවා නම් ඔවුන් අනිත් අයත් එක්ක මිශ්‍ර වෙනවා නම් COVID-19 රෝගයේ පොකුරු ඇති වෙන්න පුළුවන්. මේ අවස්ථාවේදී සමහර වෙලාවට අපි මාස ගණනාවක් සමයට අවුරුද්දක්ම දැක්ක නැති අය අපේ නෑදෑයෝ මිත්‍රයෝ අපි හමු වෙනවා. නමුත් මේ අවස්ථාව අපි සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සමරනවා වගේම COVID-19 පොකුරු ඇති නොවන ආකාරයට සමරිය යුතුයි. එහෙම නැති වුණොත් වෙන්නේ මේ සිංහල අලුත් අවුරුද්ද ඉවර වෙනකොට අපේ රට පුරා COVID-19 පොකුරු ඇති වෙන්නේ අවදානම තියෙනවා. ඉතින් ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වගකීමකින් කටයුතු කරන්න. ඊයේ දින මෙරටින් වාර්තා වූ COVID ආසාදිතින් අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ යාපනයේ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 128. යාපනයේ දිස්ත්‍රික්කයෙන් මෙලෙස කොවිඩ් ආසාදිතින් යලිත් ඉහළ යාම සම්බන්ධයෙන්ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. යාපනයේ දිස්ත්‍රික්කයේ අපි මීට කලින් හඳුනාගත්තු රෝගී පොකුරේ ආශ්‍රිතින් නිරෝධායනය කර නිරෝධායන කාලය අවසන් වනකොට අපි කරන PCR පරීක්ෂණයෙන් තමයි අපි මේ ප්‍රමාණය හොයාගත්තේ. අපි බලාපොරොත්තු වෙන ඒ පරීක්ෂණ තවමත් සිදු වෙමින් පවතිනවා. අද දවස් තුළදීත් ඒ වගේම රෝගීන් වාර්තා වෙයි කියලා මේ රෝගීන් නිරෝධායනය කර තියෙන නිසා සමාජයට තර්ජනයක් නැහැ. ඒ නිසා රෝගීන් ප්‍රමාණය වැඩි වුණත් මේ අවස්ථාවේදී ඒ මනාව කළමනාකරණය කරලා තියෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඊයේ දින වාර්තා වූ කොවිඩ් රෝගීන් දිවයිනේ දිස්ත්‍රික්ක 17කට අදාළව වාර්තා වී තිබෙනවා. ඉන්කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 68ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 39ක් වාර්තා වී ඇති අතර ඉදිරි ආසාදිතින් 74 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන නිවේදනය කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව සටහන් වන්නේ 94,335ක් ලෙසයි. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාවද 593 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලැබූ නව මුහුණු ආවරණය දේශීය වෙළඳපොළට හඳුන්වා දීමේ නිල මාත්‍ය හමුව ඊයේ වෙළඳ අමාත්‍යාංශයේ දීප පැතුණා. එය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. කොවිඩ් වසංගත තත්ත්වයේ මෙරට තුළ ඇතිවීමත් සමග එවකට උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන විෂයභාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් සහ මගපෙන්වීම මත පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා ඇතුළු විද්‍යාඥයින් පිරිසක් විසින් නිපදවන ලද මුහුණු ආවරණය දේශීය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා වූ නිල මාත්‍ය හමුව ඊයේ වෙළඳ අමාත්‍යාංශයේදී පැවැත්වුණා. ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මුහුණු ආවරණය නිෂ්පාදනය කරලා සතොස ශාකා ජාලය හරහා හඳුන්වා දීමේ රුපියල් 200ක සාධාරණ මිලට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා විසින් බෙදා හරිනවා රට පුරා. හඳුන්වා දීමේ මිල රුපියල් 200ක් වෙන්නේ මේ මුහුණු ආවරණය සෝදා කපුරෙද්දෙන් නිෂ්පාදනය කරලා තියෙන මුහුණු ආවරණය 25 වතාවකට වඩා වැඩි ප්‍රමාණයක් නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා දවස් 2-3කට සැරයක් නම් සේදීම් කරන්නේ මාස 2ක් වගේ කාලයක්
පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. වත්මන් ආණ්ඩුව ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර විස ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාර්සිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේරටට වසිනවා වසතික නවත්ත ගන්න ඕන නවත්ත ගන්න එතක මාස දෙකක් ඕන කියලා. ඒතර මාස දෙක වස කවනවා. මෙහෙම ඇමතිවරුන්ට අවශ්‍යද? මේ ආණ්ඩුව තමයි මේරටට වස කිනාවේ. අපි කිසිම වෙලාවක අපේ රජයේ මැදිහත් වීම තිබුණ නැහැ මේ වස එළියට දාන්න කියලා. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට රටේ ජනතාව පෙළ ගස්සනවා. රටේ ජනතාව පාරට බස්සනවා. වස ගන්න බෑ අපිට. මේ රටේ තිබුණා තමන් එළවලුක් හදාගෙන කාලා තමන්ගේ වගාවක් කරගෙන. නමුත් මේ වගාවට එදෙන පොරක් වස එවන්නේ. දැන් රටවට අපවත් කිහිපයක් කෙරේ. බක්මහ වසන්තයත් සමග මහනුවර නගර මැදේ වැවරුමේ පිහිටේ ගස් මල් වලින් බර වී තිබෙන ආකාරය අපිට මෙලෙස දක්නට ලැබුණා. හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් විසින් හික්කඩුව මාදම්පාගම ප්‍රදේශයේ දුරගමන් සේවා බස් රථ සඳහා ආහාර අලෙවිකරණ වෙළඳ සැල් සහ බේකරි හදිසි පරීක්ෂාවකට ලක් කෙරුණා. දිවුලපිටිය සහ කටාන මෙහිකත අභිමන් විසිතරු මල් දැක්ම ආරම්භ කිරීම රාජ්‍ය මාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදුව ප්‍රවේශ මාර්ග අතර 104 වෙනි කිලෝමීටර් කණුව ආසන්නයේදී අද උදැසන කොළඹ සිට මාතර දෙසට ධාවනය වූ ඩබල් කැබ් වර්ගයේ මෝටර් රථයක් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී තිබෙනවා. අනතුරින් රියදුරට සුළු තුවාල සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම පොතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මිනිමාවට පත්වනවා. යලිත් හමිමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.